දැන් විදුලි බිල සම්බන්ධයෙන් පහුගිය කාලේ චෝදනා අපිට එල්ල වුණා. ඔක්තෝබර් මාසයේ ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි අපිට සිද්ධ වුණා සංශෝධනයක් ලබා දෙන්න විදුලි ගාස්තු සංශෝධනය කරන්න කියන ඉල්ලීම දෙන්න. මොකද ඒ වෙලාවේ අපිට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජල කළමනාකරණ කමිටුව මේ සියලු දෙයක්ම කියලා තිබුණේ නියන් තත්වයක් ඇති වෙනවා. ඒ තත්ත්වය තුල අපිට අනිවාර්යෙන්ම අපිට ජලය සීමා සහිත ලෙස තමයි පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ කියලා. තර අගෝස්තු මාසයේ ලැබිච්ච පුරෝකතනත් එක්ක අපි ඔක්තෝබර් මාසයේ සංශෝධනය කරනවා. හැබැයි අපිට වාසනාවකට නොසිතූ ලෙස පහුගිය අවුරුදු 5 නොලැබිච්ච වර්ෂාපතනයක් අපිට ලැබෙනවා ඔක්තෝබර් මාසයේ, නොවැම්බර් මාසයේ, දෙසැම්බර් මාසයේ, ජනවාරි. ඒ නිසා අපිට යම් සහනයක් ලැබෙනවා විදුලි බල මණ්ඩලයට අපිට මේ විදුලිය ජනනය කිරීම සඳහා. ඒ පහසුකම ලැබෙනවා. ඒ පහසුකම නිසා ලාභිකුත් ලැබෙනවා විදුලි බල මණ්ඩලයට. ඒ නිසාම තමයි අපි දෙසැම්බර් මාසේ යෝජනා කරන්නේ අමාත්‍යංශය හැටියට අමාත්‍යවරය හැටියට කැබිනට් මණ්ඩලයට දැනුවත් කරා අපිට යම් ප්‍රතිලාභයක් ලැබිලා තියෙනවා. ඒ සහනයක් ලැබිලා තියෙන නිසා ඒ සහනය ජනතාවට ලබා දීම සඳහා නැවත වතාවක් අපි පෙබරවාරි මාසේ ගාස්තු සංශෝධනයක් කිරීමට අපිට අවසර දෙන්න කියලා. ඒ අවසරය අපිට ලැබුණා. දැන් මීට මාසයකට ඉස්සෙල්ලා ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි දෙසැම්බර් මාසයේ තිබුණු ඉලක්කම් එක්ක ජනවාරි මාසේ විදුලි බල මණ්ඩලය ගාස්තු සංශෝධන යෝජනාවලිය ලබා දුන්නා. ඒ යෝජනාවලිය තිබුණේ 3%ක් අපි අර වැඩි කරපු ප්‍රමාණයෙන් 3%ක් අඩු කිරීමේ යෝජනාවක්. ඊට පස්සේ අපිට ජනාධිපතිතුමාත් අපිට කැබිනට් මණ්ඩලයට උපදෙස් දුන්නා පාර්ශවකරුවන් ගැනලා සාකච්ඡා කරන්න මේක තව අඩු කරන්න පුළුවන්ද කියලා. එහෙනම් දෙසැම්බර් මාසේ 15 වෙනිදා අපි සාකච්ඡාවක් තිබ්බා. අපි විපක්ෂ නායකතුමාට ආරාධනා කරා එතුමාට එන්න බැරි නම් අඩුමතරමේ විපක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙක් හරි එන්න කියලා. ඒකත් මගහැරියා. අර අගමැතිකම ගන්න ආණ්ඩුව ගන්න කියලා කියනවා වගේම මේ සාකච්ඡාවට එන්න කියන එකත් මගහැරියා. අඩුමතරමේ මගහැරියා පමණක් නෙවෙයි මට විපක්ෂින්න මන්ත්‍රීව කතා කරලා කිව්වා අපිව දැනුවත් කරේවත් නැහැ කියලා. එතුමාට ලිපිය ඇරියේ විපක්ෂ නායකවරයා හැටියට. හැබැයි දැනුවත් කරේවත් නැහැ කියලා. 15 වෙනිදා තියෙන රැස්වීමට 14 වෙනිදා හවස වෙනවා සාකච්ඡාවට එන්න නොහැකි කියලා ලිපියක් එවලා තිබුණා. නමුත් අපි මේ සාකච්ඡාව පැවැත්තුවා. විවිධ අනෙක් පාර්ශ්ව සහභාගී වුණා. මේ රටේ බලශක්ති ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන්, ඒ වගේම අපේ තියෙන පුනර්ජනීය බලශක්ති සංසද, ඒ ආයතන නියෝජනය කරන පිරිස්, ඒ වගේම මේ රටේ ඉන්න විශ්වවිද්‍යාලවල ඉංජිනේරු පීඨ නියෝජනය කරන පිරිස් ඇතුළු බොහෝ දෙනෙක් සම්බන්ධ වෙලා ඉතාමත්ම මහජන උපදෙස් කොමිසමේ නිලධාරීන් අපිට ප්‍රායෝගිකව යම් යම් අපේ තියෙන අඩුපාඩු පෙන්වලා දුන්නා. එසේ ඒ වගේම පෙබරවාරි මාසේ 15 වෙනිදා මහජන උපදෙස් කොමිසම කැඳවුවා මහජන අදහස් ලබා ගැනීම. ඒකෙදිත් අපි දැක්කා ප්‍රායෝගිකව විවිධ පිරිස් යෝජනා ලබා දෙනවා. සමහරු හිටියා ජනකරත්නායකගේ අතකොළු වෙලා ඉන්න සමහරු දේශපාලන වශයෙන් කතා කරන පිරිසක් හිටියා. නමුත් එතන හිට බහුතර දෙනා දේශපාලන අධිකාරිය ඇතුළු ප්‍රායෝගිකව තවත් අපිට අඩු කළ හැකි තැන් පිළිබඳව අපිට යෝජනා ඉදිරිපත් කරා. ඒ අනුව අපි පහුගිය සතියේ අපි මහජන උපදෙස් කොමිසමට දැනුවත් කරා. මම සොන්ද කැබිනට් මණ්ඩලයට දැනුවත් කරා. අපි කලින් දීපු යෝජනාවට වැඩිය අපිට තව අඩු කරන්න පුළුවන් තැන් කීපයක් දැන් අපිට තියෙනවා. ඒක ඇවිල්ලා තියෙන්නේ කොහමද? පහුගිය මාස 2 අපේ ඇමරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියල තව ශක්තිමත් වෙලා තියෙනවා. ඉතිහාසයේ ගල්ලංගුරු මිල අපි ලබාගත් මිල හොඳම මිල පසුගිය ටෙන්ඩර්වල අපිට ලැබිලා තියෙනවා. අපිට දැවිතෙල් හා නැප්තා ඉතාමත්ම අඩු මුදලට කණිත්තෙල් නීතිගත් සංස්ථාවෙන් අපිට ලබා දෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අපි ණය ලබාගත් බැංකුවල පොලි අනුපාතික වෙනදට වැඩිය දැන් අඩු වෙලා තියෙනවා. අපිට ගෙවන්න තිබුණු ණය බොහෝමයක් අපි ගෙවලා ඉවර කරලා ඒ සඳහා තියෙන මූල්‍ය වියදම අපි අඩු කරගෙන තියෙනවා. මේවා කරගන්න පුළුවන් උනේ පහුගිය කාලේ අමාරු අසීරු තීන්දුව ගත්ත නිසා. ඒ ආර්ථික වර්ධනය අපිට පේනවා ඒ දත්ත තුලින්. ඒ පෙනිච්ච නිසා අපි දැන් තීන්දුවක් අරගෙන තියෙනවා ඒ දත්ත එලෙසින්ම පාවිච්චි කරලා ඒ ජනතාවට ලබා දෙන්න පුළුවන් උපරිම සහනය ඒ තුලින් ලබා දීම සඳහා යෝජනාව ඉදිරිපත් කරන්න. එසේ අද අපේ රාජ්‍ය අමාත්‍යතුමත්, චානකමැතිතුමත්, අපේ විදුලි බල අමාත්‍යාංශය, අපේ ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යතුමත් මමත් දැන් මේ ඒ සාකච්ඡාවෙන් පසුව තමයි මේ පාර්ලිමේන්තුවට එකතු වෙන්නේ. එතන විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් සහ ඔවුන්ට සහාය දක්වන මේ පාර්ශ්ව කරුවන් හදපු සංඛ්‍යා ලේකන ඇතුලේ ඔවුන් අපිට දැන් දැනුවත් කරා හෙට ඒ යෝජනාව ලබා දෙනවා මහජන උපදෙස් කොමිසමට. අපි ඔක්තෝබර් මාසේ මේ රටේ ජනතාවට ගෘහස්ත කාණ්ඩේ සහ ආගමික සිද්ධාස්ථානවල 18%කින් විදුලි බිල වැඩි කරා. අපි කර්මාන්ත සහ හෝටල් වෙනුවෙන් සංචාරක කර්මාන්ත වෙනුවෙන් තිබුණු ඒ කාණ්ඩය ඇතුලේ 12%කින්
අපි ඔක්තෝබර් මාසේ බිල වැඩි කිරීමක් කරා. අපේ තියෙන රජයේ ආයතන සහ අපි කියලා GP කියලා General Purpose කියලා තියෙන. ඒ කාණ්ඩය තුලේ 124 කින් අපි ඔක්තෝබර් මාසේ මිල වැඩි කිරීමක් කරා. ඒ නිසා විදුලි බල මණ්ඩලය මට අද සවස අපිට කියපු සංඛ්‍යාලේඛනවල කිව්වේ අවම වශයෙන් හෙට ලබා දෙන සංශෝධන ඇතුලේ සම්පූර්ණයෙන්ම ඔක්තෝබර් මාසේ වැඩි කරපු මිල අපි සම්පූර්ණයෙන්ම අයින් කරන්න අපි කටයුතු කරනවා කියන එක. ඒ කියන්නේ ගෘහස්ත කාණ්ඩෙත් අපේ ආගමික සිද්ධාස්ථානවල ඔක්තෝබර් මාසේ වැඩි කරපු 18%ම අපි අයින් කරන්න. අවම වශයෙන්. කර්මාන්ත ශාලා සහ හෝටල් වලට වැඩි කරපු 12% අවම වශයෙන් අඩු කරන්න. ඒ වගේම GP කාණ්ඩය කියන්නේ අපේ තියෙන ජෙනරල් පර්පස් සහ පොදු කාර්යයන් සහ රජයේ ගොඩනැගිලි වල තියෙන 124 අවම වශයෙන් 124 අඩු කරන්න. ඊටත් වැඩිය පුළුවන් නම් ඒ යෝජනාව හෙට හදලා දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අපේ රජය හැම අවස්ථාවෙම අධිකරු ජනාධිපතිතුමා අපිට හැමදෙස්සම උපදෙස් දෙන්නේ ලබා දෙන්න පුළුවන් සහනේ ඒ අවස්ථාවෙම ලබා දෙන්න කියලා. අපිට චෝදනා තියෙනවා මිල සූත්‍ර ගෙනාවා මිල සූත්‍රෙන් යන්නේ කොහොමද කියන එක. මිල සූත්‍රයේ විනිවිදභාවය වෙනුවෙන් අපි හැම මාසෙම මේක පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඉන්ධන මිලදී ගන්න ආකාරය හැම මාසෙම අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. කවදාකවත් ඉතිහාසෙ හැම සිද්ධ වෙලා තිබුණ නැහැ. 2022 23 අවුරුද්දේ ඉන්ධන මිලදී ගත්තේ කොහොමද? ඉන්දියානු ණය ක්‍රමයටදී අපි කොහොමද මිලදී ගත්තේ? ඔබතුමාට විනාඩිය කාලයක් දෙන්න. මේ සියල්ල අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි මේ රට නැවත වතාවක් ස්ථාවර වෙමින් අපි බලාපොරොත්තු වෙන තැනට යනවා කියන එක යෝජනාව ඉදිරිපත් කරපු මන්ත්‍රීතුමත් දන්නවා. එතුමාටත් ඒක දැනෙනවා. හැබැයි ඒක පිළිගන්න කැමති නැහැ. මොකද දේශපාලන වශයෙන් එහෙම පිළිගත්තොත් එහෙම ඒක අවාසියක් වෙනවා. ඒක අපි ඒක ඒකට අපිට කිසි දෙයක් කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපි පිළිගන්න ඕන අපේ රටේ මේ බහුගිය කාලේ සිදු කරපු යම් යම් ක්‍රියාවලියන් තුලින් ඒ ප්‍රතිලාභ දැන් ජනතාවට ලැබෙමින් පවතිනවා කියන එක. ඒ ස්ථාවර වීමේදී අපිට නමුත් ප්‍රතිපත්තියක් යන්න වෙනවා. අපිට රාජ්‍ය ව්‍යාපාර හැටියටම සමහර ඒවා අපිට කරගෙන යන්න බෑ. අපිට පෞද්ගලික ආයෝජන අවශ්‍යයි. රාජ්‍ය පෞද්ගලික ආයෝජන අවශ්‍යයි අපේ රටේ ඉදිරි ගමන් මාර්ගයන් දැන් විදුලි බල පනත සංශෝධනය කරන්න යෝජනාව ඉදිරිපත් කර අපි දෙසැම්බර් මාසේ අපි ගැසට් කරා. හැබැයි ඒ ගැසට් කරාට පස්සේ අපිට බොහෝ පාර්ශවකව සමහර තැන්වල ඔවුන්ට වෙනත් දහසක් තියෙනවා, විකල්ප යෝජනාවක් තියෙනවා, විකල්ප දහසක් තියෙනවා කියලා. අපි එකට සති 3ක් කල් දුන්නා. මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම පක්ෂ නායකයෙක්ටම අපි ලියුමක් යවුවා ඔවුන්ගේ පක්ෂයේ මතය හරි ඔවුන්ගේ අදහස හරි දෙන්න කියලා. හැබැයි අවශ්‍ය කරන්නේ විනාඩි දෙකක් දෙන කරු මුලාසනේ මන්ත්‍රීතුමනි මේ යෝජනාව යවුවමත් ඒකට අපිට විකල්ප යෝජනා දෙන්න කියලා අපිට විකල්ප යෝජනා යවුවේ මන්ත්‍රීවරු 3 දෙනයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමයි, විමල් වීරවංශ හිටපු ඇමතිතුමයි, චරිත හේරත් මන්ත්‍රීතුමයි. ඒ 3 දෙනා විතරයි අපිට එවල තිබුණේ එහෙම විකල්ප යෝජනා. විකල්ප යෝජනා මොනවද කියන එක අපේ පනත සම්බන්ධයි. ඒ නිසා ඒ පනතට ආපු යෝජනා වෘත්තීය සමಿತಿ අපේ තියෙන පාර්ශවකරුවන් සංවර්ධන නියෝජිත ආයතන ඒ ඔක්කොම සැලකිල්ලට අරගෙන අපි ඒ සංශෝධන දැන් නීතිපති කෙටුම්පත් කාර්යාලයට දීලා නීතිපති කෙටුම්පත් කාර්යාලයෙන් දැන් ඒක නීතිපති දෙපාර්තමේන්තුවට දීලා තියෙනවා ඔවුන්ගේ සහතිකේ ලබා ගන්න. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ලබන මාසෙ වෙන්න ඉස්සෙල්ලා මාර්තු මාසෙ වෙන්න ඉස්සෙල්ලා මාර්තු මාසෙ තුල අවසන් කරනවා මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. පනත ගේනකට විරුද්ධ වෙන්නේ කවුද? දැන් මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනා කියන්නේ වියදම් අඩු කරන්න